අපේ උත්සාහවන්ත වුණා වූ දේවල්ගේ මේ වටින දවසින් මෙහි ආපු ජීවිතයට යම් කිසි වටින අර්ථයක් එකතු කරගන්න ඒකදී අපි ධර්ම වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ බාහිරේ තියෙන රූප ශබ්ද ගන්ධ රස කියන දේවල් තමන්ගේ කය ඇතුලේ අරමුණු වශයෙන් උපදින හැටි අපි සාකච්ඡා කළේ ඒ ටික අපේ බඹයක් පමණ කය තුළ බාහිර රූපයක් නිසා විවිධාකාර වූ අරමුණු පහළ වෙන හැටි සාකච්ඡා කරේ ඒකේ අපි අඳුරගන්න තියෙන්නේ බාහිර රූපෙන් නෙවෙයි මේ ඇතුලේ හැදිලා එන්නේ ඒ අවස්ථාවට අරමුණු ටික කියලා තමයි නෝන වැඩ කරන්න ඕන අපිට ඉතින් ඒක ඒ වෙලාවට අපේ තියෙන අදක්ෂකම නිසා හුරුව මදිකම නිසා එහෙම නෙපෙනි අපේ අරමුණු වලින් හැදෙන ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් එහෙම නැත්නම් ඒ ආයතන දෙකෙන් අපිට ඒ අරමුණු හරහා රූපය ඇසුරු වෙනවා ඔන්න ඕක තමයි මේ සංසාර චක්‍රය කියලා කියන්නේ ගොඩාක් මහ විශාල විස්තරයක් තියෙන අභිධර්ම පිටකේ සූත්‍ර පිටකේ විස්තර වෙන්නේ ওই ටික තමයි ඔය වෙන සිද්ධිය වෙන මොකුත් නැහැ බාහිරේ තියෙන ශබ්දය අපිට ඇතුලෙන් වෙනස් වෙනවා බාහිරේ තියෙන ශබ්දය ගැන අරමුණ උපදිනවා කය ඇතුලේ ඒ උපදින අරමුණ ඒ ශබ්දය නෙවෙයි කියලා අපිට පේන්නේ නැහැ අපේ කය ඇතුලෙන් මේ අවස්ථාවට මේ අරමුණු පහළුනේ කියලා එවෙලේ අමතක වෙනවා බලන්න ඒ අමතක වෙන එක තමයි අසහිය කියලා කියන්නේ ඒ දහමත් එක එකට බැඳුණු මෙනෙහි කරන ගුණය නැති එකට කියන්නේ අසහිය ඒ දහමත් එක බැඳිලා එවෙලේ ඒ සිද්ධියට ගලපන එකට කිව්ව සිහිය ඒවන වේගෙන්ම සිද උපදින නිසා ඒ උපදින වේගෙන්ම මෙනෙහි කරන මේකෙත් කැදෙන කම්කව දහන්න අවශ්‍ය එතකොට සිද්ධේ තියෙන කෙලෙස් ටික දින්න සංසාරයට වැටෙන පුජ්‍යලෙක් හැදෙනවා උපදින වේගෙන්ම ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් උපදින වේගෙම මේ වේදනා ස්කන්ධ ටිකක් පහළ වුණා සංඥා ස්කන්ධ ටිකක් පහළ වුණා සංකාර ස්කන්ධ ටිකක් සකස් වුණා විඥානයක් පහළ වුණා කියලා උපදින වේගෙම කය ඇතුලෙන් මේ සිද්ධිය ගලපන්න පුළුවන් නම් ඒ වේගෙම පෙර වශයෙන් නැතුව ඒ වෙලාවේ ගලපනවා කියන්නේම ඇත්ත ඇති සැටියෙන් දැක්කා ඔය සත්‍ය ඥාන මට්ටම වෙන මොකුත් නම් ඕනේ ඔච්චර තමයි අපිට කරගන්න තියෙන්නේ යම් කිං සමුදේ ධම්ම සම්බන්ධන් නිරෝධ ධම්ම කියන තැනට එනකම් යම් ධර්මයක් සමුදේ වෙනකොට රැස් වෙනකොට හට ගන්නකොට ආරම්භ වෙනකොටම අපිට තේරෙන වචන සමුදේ කියන එක ඒ සකස් වෙනකොටම අපිට ධර්ම විදියට පේනද මේ බාහිර රූපේ වෙනවත් ආධ්‍යාත්මිකයි තුල ඇදෙන අරමුණු වෙනවත් වෙන් වෙලා වෙනවා බාහිරේ තියෙන රූපේ සතර මහා ධාතු කියලා නෝනත් එතෙන් ගලප ගන්න පුළුවන් වුණා. අවස්ථාවට ඇතුලේ හටගත්තේ මන ආයතනේ නේද කියලා. මේ මන නේද හටගත්තේ. හැඳිනීමක් නම් මේක මනම නේද? මන ආයතනේ නේද මේ හටගත්තේ. ඒ අරමුණ බාහිර රූපේ තුල නැහැ නේද කියලා ගලප ගන්න පුළුවන් වුණා. ඒ අරමුණෙන් ඇදෙන ඇසෙන්, කනෙන්, දිව, නාසය, ශරීරය කියලා ඒ ආයතන ටික මෙන්නම අඳුර ගන්න පුළුවන් වුණොත් මුළු ධර්මස්කන්ධයම දැක්කම ඒ මට්ටමේ තරම් ශ්‍රේෂ්ඨයි. ඒ මට්ටමේදී ඔහු බාහිරේ නැහැ. ඒ අර අපි මුලින් කතා කර සිවුර මතක් වුණු දැන ඒ සංඥාංශෙට කොහොම පුළුවන් වුණා නම් සිව කියන රූපය අත්හැරලා යනවා. ඉබේම රූපය අත්හැරලා දහම ඇසුරු වෙනවා. දහම ඇසුරු වුණොත් යම් කෙනෙකුට දහමෝ හරේ රක්කති ධර්මචාරි. අහන දේනනේ. අර දහම නිසා දහම හැසිරුණා කියන්නේ දහම ගලපගත්ත නිසා හෝ රැකුණා මොකද රැකුණා කියන්නේ. හැබැයි රැකෙනවා කියන කෙනෙක් ඉන්නව නේද? මේ සංසාරේ දුවන හත් දෙනෙක් ඉන්නවා. මේ හත් දෙනා අටවෙනියනේ නැත්තේ. රැකෙන කෙනෙක් නැහැ. රැකිලි ඉවර නම් කෙනෙක් නැහැ. ඒක අරහතන් වහන්සේ මහාගත්තේ හත් දෙනෙක් ඉන්නවා. ඒ හත් දෙනා නැතේ බව අටමංගා කියන්නේ කියලා අටවෙනියෙක් නැත්තේ. යදින්නෙක් නැත්තේ අටවෙනියා. විමසන්නෙක් නැත්තේ අටවෙනියා. එහෙනම් මහාගත්තේ ඉන්න විමසන්න. විමසන්නේ සම්මාසනේ ඔක්කොම වැඩ කරනවා. එතකොට මේ හත් දෙනෙක් ඉන්න මේ මහාගත්තේ. මේ හත් දෙනාටයි කියනවා දහම දැක්කොත්. දහම ඇසුරු කරන හත් දෙනාටයි තියෙන්නේ. දහමට වෙනේ කරන්න බැරුව සිවුර ඇසුරු වුණොත්. කොහටයි
බුදු අම්මෝ කොහේ යාද කියලා නම් හිතන්න එපා. ඒ දහම ඇසුරම හත් දෙනාගේ ආවිස කියන්න පුළුවන්. මහා කල්ප වලින් හරි කියන්නේ නැහැ. බුද්ධ අන්තර වලින් හරි කියන්නේ නැහැ. බැරි වුණොත් දලබ ගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඒ දහම තනුව කරපලා මොකද මෙච්චර දුර ආවනම් කිලෝමීටර් 250ක් විතර එතෙන් යනකම් වාහනවල කියන්නේ හොයිඩින්ග මොකද කියලා හිතන කිලෝමීටර් 7යි 8යි ඒ වගේ මේක මෙතනත් තියෙන දෘෂ්ටි මායාවක් හරි ලේසි වගේ දෙන්නේ තේරෙනවා ඇත්තටම මම නම් දන්නේ ලෝකේ අමාරු වැඩේ ආරම්භයේ අමාරු අතිශය අමාරු ඒ කියන්නේ යැලිජුට ප්‍රදේශයෙන් ගියාම අමාරු වැඩක් නිසායි නැත්තම් තාචිය පෙන්නන වෙලේ දෝතක් පෙන්නන කරුණක් පෙන්නන වෙන්නේ නැහනේ දැන් හැබැයි මේ අමාරු වැඩේ පටන් ගන්න දැන් අපි කියනවා අමාරු වැඩේ කරගෙන ලේසි වැඩේ මෙච්චර කළා කරන්නේ කෙරුණා කෙරුණේ ලේසි දැන් මොන්න අමාරු වැඩේට අත දැම්ම එහෙම ඉන්න තැනක බුදු පියාණන් වහන්සේ චපර හැටයක් අතනම පෙන්නනවා මේ ගල් හැටෙයි අර වේපුල්ල පොබ්බක කන්දයි හිමාල කන්දයි අතර කොහොමද ඇහුවා දල පාන්නේ මේ දෙක එක සමානද ඥාන දහන්නේ ඔළුවට අපි තියාගන්න පිටුතු වම් මොමේක දැන් පට දෙන්නේ නැහැ කන්ද සාහු දෙනා කොහෙන්වත් බැරිද කන්ද විශාල මේ හිමාල කන්දෙකින් අපි හිතා ගන්න පුළුවන් රටවල් හතරක පැතිරලා තියෙනවා මා විශාල කන්දක් ශ්‍රී පාද කන්ද වගේ මොමේක විතර පැතිරීමක් තියෙනවා උසෙන් තුන් ගුණයක් විතර තියෙනවා ඉතින් එහෙමනේ උපමාව ගත්තේ. එහෙම මේ ගල් ගැටේ අතලන කියන උපමා කරන්න බැහැ නේද කියලා. කෙලෙසුන්ගේ පිරිමි මිනිහා ඔන්න අර කන්දරදී කියනවා. කෙලෙසුන් නිදන් ගත්ත මිනිහා අර වගේ කියනවා. කෙලෙසුන් හඳුනගත්ත මිනිහා එච්චර කන්ද තරම් අස්කරයි කියන මෙච්චර දිගේ කියන අයින් කරන්න තියෙන්නේ වල දාන්න. සපෝට්යි. මෙච්චර කොට කරගත්තා කියලා. ඒ කියන්නේ මේ කියු ටික හොඳටම ඔබට තේරුණා නම් දැන් තියෙන්නේ එච්චර ටිකයි කරන්න මොකද ඉතින් ඉබේ වෙන්නේ දැන් ඒකට අනුව ගැලපෙන්නේ එකෙක් සසුන් ගත කරන්න කියන හතර වර්ගෙම නියම් දැන් ආලා තියෙනනේ මම දන්න හතර වර්ගය නම් දික්ක මුත සුත විඤ්ඤාත කියන හතර වර්ගය වර්ග හතරක් තියෙනවා වර්ගනේ හතර වර්ග මොනවද වර්ග හතර දැනෙන දේවල් ඇසෙන දේවල් දික්ක මුත දැනෙනේවා පෙනෙනේවා සචිත්තපරියෝධපණ ඒතම් බුද්ධාන සාධන අන්න සසුන් මොකද්ද සසුන් කියන්නේ පවුන කරන කුසල් වඩන කුසලෙහි පිහිටා කටයුතු කරන වඩන්න රැස් කරන කුසලෙහි පිහිටන කුසල සුසන්ද සචිත්ත පරියෝධපණ සිත පාරිසුද්ධ සිත පිරිසිදුව පවතින තැනද කියනවා ඒතම් එහෙමනම් එයයි බුදු සසුන දැන් බුදු සසුන කියන්නේ මොකද්ද බුදු සසුනයි ආරාමයේ පන්සලයි දෙක බුදු සසුන ඕනම කෙනෙකු හිතක පිටව ගන්න පුළුවන් බුද්ධ ශාසනය කියලා කියන්නේ පූජ්‍යලි පිහිටේ පාරිශුද්ධිය කෙලසුන්ගේ නිදුන සිත විරාග සිත තේරුණා නේද නිරෝධ සිත සමාධි සිත ප්‍රඥා සිත විමුක්ති ඥාන සිත මාර්ග සිත මාර්ගඵල සිත ඥාන සිත විදියට ගොඩක් යන මේ ගුරු මොකක්ද කියනවා මේ කියන්නේ සරලව කිව්වොත් බාහිර රූපය අරමුණු නොවි ඇතුලේ හටගත්ත ලෝකයේ වරද දකින සිත සහිත පරියෝග ප්‍රභාසර සිත ප්‍රභාසර මිදම් බික්කමි චිත්තා සිත අනේකට කියන බුද්ධ ශාසනය
දැන් අපි කොහෙද ඉන්නේ බුද්ධ ශාසනය මම දන්නේ නැහැ ඒක බුද්ධ ශාසනය නම් ඉන්නේ අර බෙර ගැහුව මතකද ඉස්සේ බෙර වලට පොඩි මොකටද බෙර ගහන්න කියලා තරහක් ආවා නෑ මම දන්නේ නැහැ මේ ආවනම් අපරාධේ මේ භාවනාවට බාධායි භාවනා කරලා ගැහුවනේ දන් 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 කියලා අපිට ඇහුණා ඒ වෙලාවේ සිත පිරිසිදුයි කියන්නේ අපි නිසිදු සිත අස්කරන එක. අනේ මේ ටික තමයි අකුසල් පලෙන් දුර වෙන තැන. අපිට ආවේ වැරදි සිතක් නේද? මොකද මේ වෙලාව ගිරහන්නේ අපි බාහනාට බාලයි දැන් අපිට ආවේ පවු කරන සිතක්ද පින් කරන සිතක්ද? පවු කරන සිතක්. සබ්බ පාපස්ස. අනේ මේක දුර වෙන කොහොමද? දුර වෙනවා මොකක්ද කියන්නේ? උපන්නේ අරමුණ වල ස්වරෝද දකින්නවා. අරමුණ වල වඩ දකින්නකොට හැදෙන්නේ වැඩෙන්නේ මොනවද? නිවන් මඟ වැඩෙනවා. නිවුණු සිත ආ බැරි වැරදි කියලා ආපු අදහසේ වරද දකින්න එකට කිව්ව සත්‍යත්ව බැරි උදව. දැන් මේ වෙලාවේ එහෙම දැකලා පුරු එහෙම දැක දැක ඉන්න බෙර ගහනකම්. දැන් ඩාගෙට අත ගහන්න නැගිටින්න කිව්වා. ගානා මිදෙක නැගිට්ටා. නැගිටිදී බෙර ගහන. දැන් මේ බෙර සත්‍යෙන් එයාට තරහ වෙන්න විදියක් නැහැ ඉස්සෙල්ලා විදුණු නිසා. දැන් ඒ ගතියනේ දැන් බලන්නේ මේ. ඉන්නම් සංගති පස්සෝ. ඒ ස්පර්ශ වෙන ගතිය ඒක. නිවාගෙන ඉන්න හිත. ඒ නිසා බෙර සද්ද ඇහෙනවා ධර්ම අරමුණු වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට ඇහෙනව විතරයි. දැන් ඇහෙන දේ ඇහෙනව විතරයි. අන්න ඒ වර්ගය නිවිලා ඇහෙන වර්ගය නිවිලා. බෙර ගහනගෙන පේනවා. එයා දැක්කට තරහක් එන්නේ නැහැ. අන්න දික්ක. ඒකෙන් නිවිලා. වර්ග කියන්නේ නේද? ස්පර්ශ වෙනවා. ආ ස්පර්ශ වෙන්නේ වේලාවට අපි හිතමු මොනවාරි දෙයක් නාහිත දෙයක් දැනුම කියලා. අරේට අරහ කියලා හිතේ මේ අසමේ ජරා ගඩවලුත් වෙනවා කියලා ඒකෙන් මෙයා ආවේශ වෙනවා. දැන් ඉවරේ නිවිච්ච නිසා මොකක්ද මේ වෙනස් වෙන්නේ? නෑ ඔන්න විදිහට හතර වර්ගෙම නිවෙනවා. එකේ සසුන් ගත කරනවා. එකක් සසුනෙහි පිහිටෙවුවොත් පවෙන් ගැලවෙන්නට කුසලෙ වැඩෙන විදිහට සිත පිරිසිදු වෙන විදිහට වැඩෙවුවොත් අර හතර වර්ගෙම එදෙන නිවිලා. සජිත පරියත ප්‍රාණී දමුදා දැන් ඔන්න එකේ සසුගත කරපු නිසා සතර වර්ගෙම එයාගේ එයාගේ නිවුණා මම නිවුණා අපේ ගෙදර අම්මලා නිවන් දකී එයා වෙන එකක් තියෙන බුදුහාමුදුරේ පරම්පරා කීයක් නිවන් දකින්නවනේ ඇයි බුද්ධ පරම්පරාවේ බෝධිසත්වයන්ගේ මාමණ්ඩි සුප්‍රබුද්ධ දාර්ශනික දේවදත්ත බෝධිසත්වයන්ගේ බුදුහාමුදුරු නෙවෙයි බෝධිසත්වයන් හරිද කොහෙද ඉන්නේ දැන්? අවිනිහි මහණිරේ. කවුරු හරි ওই ප්‍රශ්නේ අහුවොත් ওই සතර වර්ගය අපි ජය ගන්න කොහොමද අරහත වෙන්න කොහෙටද ගියේ කියලා. ඉවරදී. දැකන්නේ නැහැ. එතකොට ඔය කියන්නේ ගන්න නෙමෙයි සතර වර්ගය කියන්නේ. එතකොට හරි කොන්ත්‍රාත්කාරය ටිකක් වගේ. මම හොඳට පව කරනවා. හරි මල්ලි භාවනා කරනවා මට එනවා එහෙම. අර හරියට නරෙන් තෙල් එනවා වගේ. එහෙම වෙන ක්‍රමයක් නෙමෙයි. ඒක නිසා මතක තියාගන්න නීරේ වඩනගෙන මාර්ගයේ ඵලයටපත් වෙන්න. राज्य මම බුදු වෙලා ගියා කිව්වනේ මට මෙච්චර වලේ එරිදී ගියාන හොයන්නේ මේ දෙකේ කියන හොයන්නද නෑ දීපු ආදර්ශේ මොකක්ද බලය භාවිතා කරන්න එපා මේක ආදර කිව්වේ කිසිම බලයක් භාවිතා කරන්න එපා බුදු වෙලා ගියා ප්‍රබුද්ධකෙම පටන් ගත්ත බලය නොපෙන්නයි කියලා වැඩිද වෙන්න වැඩන්නේ වෙන්නවට ඒ විනාශයෙන් නේද තව තරහ යන දෙයක් මොකද බාවද බලයක් පෙන්වන්න කියලා තව මොකක් හරි කරන්න ඉඩ තියෙනවා තේරුණා ඒක නිසා සුප්‍රබුද්ධ රජු අද සතර වර්ගයේ ඉන්න එක්කෙනෙක් මස්සියා දේවදත්ත
නිකන් මේ ඈත ගිහලා හඳුනුම් කරේ නෑ ළඟටම ඇවිල්ලා හඳුනුම් කරා. කළගල්ලගල්ලා උගකලක් සාධනෙ ඉඳලා අවීචිය ගිහිල්ලා ඉපදුනා. අවීචියට යන්නේ නිකන් දැනගෙන ඇවිල්ලා නෑ. ජීතරාම ඉස්සරහට ඇවිල්ලා පොකුණක් ළඟ කඩාගෙන බයි. තේරෙන්නේ දීපු වෙලානවනේ ඉන්නේ. ඉතින් වන්නෝමයි සාධනෙ. ඉතින් අපි හිතන්න හොඳ නෑ අපේ කෙනෙක් සිල් ගත්තට අපිට එන ලකුණක් ආපු ලකුණක් නෑ. අපි සිල් ගත්තට අපේ ගෙදරට යනවද සිල්? सतर वर्गी තරහ ගිල්ල ඉන්න වෙලාවක තමන්ගේ හුරතල්ම ළමයා ළඟට ඇවිල්ලා ඇද්දොත් මොකක් හරි මොකෝ වෙන්නේ කන වියන්නාමට යවා අපි එන කොට අරන කමක් කවල අල්ලන්නේ එහෙම නැද්ද එහෙම නැද්ද අනුනේ අනුන්ට කොහේ නිවන් දෙන්නද තමන් ගාව නැති එක තමන් නිනිච්ච වෙලාවක ඒ දේ ඇද්දට එහෙම නෑ නෑ गिनी සතර වර්ග ජය ගන්න කියන මේ විදියට හෙදවට අපිට දෙයක් ඇහුනොත් අපි තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක ඒ සද්දෙට අපි බයිනවා අපි නිින්න ඉන්න වෙලාවක සද්ද ඇහුනට දැනෙන්නේ නැහැ සද්දෙන් කම්ප වෙන්නේ නැහැ සුත පෙරදෙන් කම්ප වෙන්නේ අපිට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක කවුරුත් යන්ත පුඩි තරහක් කියලා කෙනෙක් දැක්කම උඩපයින් අන්න යනවා නිින්න ඉන්න වෙලාවක දැක්කම නාරක්ක දැන් මේක හිතන වරණ මේ කියු සතර වර්ගෙම නිනේන සතර වර්ගෙම ජයගත්තරේ ඔය වර්ග හතරෙන් අපි මෙච්චර කල කිරුනේ සසරට වැටුනේ ඇහැට පේන්නේ වයින් ඇවිල්ලා අපි පාහේ සසරට වැටුනා කනට ඇහෙනේ වයින් අපි අරමුණු උපදවගෙන සසරට වැටුනා නාසයට දැනෙනේ වයින් මුතේ මුත මත දැනෙනේ වයින් අපි සසරට වැටුනා සුවඳයි ගඳයි කියන ආදී කෙලෙසුන්ගෙන් අපි ලෝකේ අසුරු කරන සසරට වැටුනා ඔන්න ඒ භවේ නාති එතකොට අපි උදෑසන ඔය ටික වෙන නම් වලින් කතා කරා. අපි නිවෙන්න උත්සාහ කරේ. භාවනා කරද්දී මාට එකපාරට කියන්න බෑ විදර්ශනාම කරන්න කියලා. මෙතන ඉතින් එක විවිධ භාවනා ක්‍රම හුරු ඇත්තෝ ඇති. හැබැයි මට ඒක කියන්න බෑ කරන්න. හැබැයි පරිස්සමයි. අනවමේ නිවෙන්නට මග විදර්ශනාව නම් විදර්ශනාවෙන් ඔබේ දේවල් අනවශ්‍ය විදියට හුරු කරොත් අමාරු ඒ අතාරින්න බෑ. ගලවන්න බැරි වෙනවා. මොනවත් තියෙනවා. සද්ධර්මයේ උගන්වන ධර්මානු ධර්ම පටිපන්න බව ධර්ම ශ්‍රවණය තුළදී ගලපා බලන බව නිවනටදී එකම මඟ තියෙද්දි වෙන එක වැඩිපුර හුරු වුණොත් ඒ හුරු අතාරින්නේ මොනවත් වෙන්නේ නැහැ. එම නිසා ඕනම දෙයක් අනවශ්‍ය දේවල් ඕනට වැඩියෙන්නේ මන්නම් කියන්නේ මම විතරේ දෙන එක හරිනේ.
පරිස්සමෙන් භාවනා කරන්න ඇත්ත භාවනා කරන්න භාවනාව කියලා භවයේ සකස් වෙන විදිහ දෙයක් නම් කරන්න එපා භාවනාවෙන් වෙන්නත් ඕන භවයේ නිරෝධ වෙන පැත්ත කෙලසුන්ගේ මිදෙන සිතක් වැඩෙන්නට ඕන අපි දැන් මිදසුන් වඩන් ඉන්නකොට අපිට කනත් සම්පේ ඇහෙනවා කියලා අපි ගන්නවා ඒක හඳුර ගන්න දේශනා කරපුවා ප්‍රඥාවට පේනවන සංඥා ස්කන්ධ පහළ වුණා අපිට සද්ද ඇහෙන්නේ අපිට කෙලින්ම හැඳිනීමමයි තියෙන්නේ අර ගේපුරුලෙක් මයනන්නේ අර බාටිච්චේ කඩන්නේ අර පොල්ටිච්චේ කඩන්නේ එතකොට අපි ගාව පහළ වෙලා තියෙන්නේ සංඥා ස්කන්ධ ටික මේ තේරෙන සරලම වශයෙන් කියන්නේ මේක සරල කරන්න මුදී මම දන්නේ පුළුවන් අයද්ද මට නම් බෑ බෑ කියන්නේ දන්නේ නැහැ මම එතකොට බාහිරේ තියෙන්නේ දැනගැනීම ගැනීම ශබ්දය හිතේ තියෙන්නේ සංඥාව හැඳිනීම එතකොට දුක දින්නේ වල ශබ්දෙට හැඳිනීමද හොඳට බලන්න දැන් ශබ්දයක් ඇහෙන විදිහ ප්‍රශ්නයක් නැහැ ඒක ඉච්චර ගානක් නැහැ පුතාගේ හඳයි කියලා වොත් මොකද එන්නේ ඕන අවුරුදු දවස් නේද පුතා ඇවිල්ලා තොරවහල් දීටි කටහඬක් ඇහෙනවා නැති පුතා ආව කිව්වොත් හඬක් ඇහුණා කිව්වොත් අපි වැඩිපුර දඟලන පුතා සාදුවා හරි මම පුතා කියන එකේ අර්ථය දුව පුතා දෙන්නම ඇතුළත් ඒක. නැත්නම් මේ දුවල තරහනේ මේ අපි ගැන කියන්නේ නැහැ. දැන් දුව පුතා කියන එකේ අර්ථය ඔක්කොම මේ සමාජ වර්ගෙම එක තැන. එතකොට අය අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හිතන පුතා ඇවිල්ලා. කියලා දන්න සුඛ වේදනාවයි. ඡන්දල සුඛ වේදනාව උපදී. හැබැයි ශබ්දේ නෙමෙයි සුඛ වේදනාව. ශබ්දයක් නම් නෑනේ ඒ සුඛ වේදනාව නෑ. එතකොට මේ සංඥාව නිසා මම ඔප්පු කරන්නේ මේ සසංඥම්මේ සමණකේ ලෝකේ තෝහිදස්ස දෙවියෝ වහන්සේ නැති. මුදම සතු කරලා බයි ඒ උත්මයද දීපු උත්තරෙන් අපි කොල්ලේ එනවා. මේක පානවා. මේ දේදන්ට ගැන උපමා කරන්න දෙන්නේ මේ එයා දෙකොඩ යා කරන විතර මේකේ less කරත්තයි නිරෝධේ යා කරනවා. එතකොට මේ දෙවියෝ හරි සතු කරලා බයි මම අහපු ප්‍රශ්නය අනේ අදත් ලෝකේ ලංකාවේ මෙන්න මේ වගේ තැනක ගණේමුළු මාසලේ කතා කරනවා කියලා. ප්‍රශ්නේ ආන්නේ නැහැ. තෝහිදස්ස අනාගා එතකොට දැන් අද අපි තේරුම් ගනිමු අපි පුතා කියන කොටම අපිට සුඛ වේදනාව විපදිනා. නමුත් සද්දයක් නම් ඒ වේදනාව නැහැ. එහෙනම් සංඥාවම නේද වේදනාව කියලා තියෙන්නේ. එළිය සද්දෙට ඇතුලේ හටගත්ත සංඥාව. අන්න වේදනා සංඥා. එහෙනම් රූපේ වෙන්නේ අර සද්ද රූපෙද පුතා කියන රූපෙද? මන ආයතනේ තියෙන්නේ. නාම රූප, නාම මාත්‍රික රූපයක් තියෙන්නේ, නාමික රූපයක්. ඒක බාහිරේ නේ. ඒක අපේ නැතිකින්චි බාහිරේ නෑ ඇතුලේ තියෙන්නේ එන රූප නේතන සංඥා දැන් හඳුනනවද පොඩිලා අන් පොටි කරලා හරි අවදි කරගන්න මොකද නැත්නම් නිින්ද එන මායය නීවරණවල නිින්ද වෙන්න නිින්ද නැපක් කියලා ගන්න එපා නිින්ද මායය විදියට ගන්න කිව්වා ඇයි නිින්ද කියනවසනේ කියපු දැනෙන්නේ නෑනේ මේ වෙලාවට කන් දෙකේ හොඳ ඉදිකටු දෙකක් හයි කියලා කඩ කරගන්න පුළුවන් සංගාල අවදීන් ඒකත් හරි මොකද නැත්නම් නිින්දගේ මේ දාම හෙන්නේ නෑ දැන් අවදි වෙනවා ඔබ කරනවා ඒකට දීලා පාර ගැටුවේ මේ නීවරණවල එක සූත්‍රයක් තියෙනවා සුඛ සූත්‍ර කියලා ඒක ගෙනෙමු කියනවා නිදා නොගැනීම අනුමත කරමි කියලා. බුදුරජාණන් වහන්සේ පානවා භික්ෂුන් වහන්සේ. නිදා නොගැනීම මම උඹලට අනුමත කරමි. නිදා ගැනීම අනුමත නොකරමි. නිදා ගැන කීම මොකටද? මොකටද කරන් තියෙන්නේ නිදාගෙන? සැපයිය නිදමුදේ තියවදී වුණා. නෑ. රූපය වේදනාව සංඥාව තේරෙනවා එතකොට දැන් එළියේ තිබුණු ශබ්දයද සුඛ වේදනාව වෙන්නේ ඇතුළේ පහළු පුතා කියන සංඥාවද පුතා කියන එක තමයි සුඛ වේදනාව වෙන්නේ එතකොට එළියේ රූපෙද අපි ඇසුරු කරලා තියන්නේ ඇත්තටම බැලුවොත් ඇතුළේ රූපෙද ඇළියේ ඉඳලා තියන්නේ එළියේ රූපෙද ඇතුළේ රූපෙද ඇතුළේ රූපෙද අපි ඒ බව දන්නවද නැහැ විඤ්ඤාණය වෙන්නේ අන්න අර රූපෙටම සැපයි කියලා යන්නේ අපි හැමදාම මේ විඤ්ඤාණ මෝඩයට මේ ගොපල්ලා කියලා කියන ගොපළු සූත්‍රේ ගොපල්ලා මොකද කරන්නේ ගොපල්ලාට හරක් අයිතිද නැහැ පොඩි පඩියක් නැහැ යනවා
මේහරක් අයිතිකාරයෙක් නේද ලස්සනට සූත්‍රය තියෙනවා කීරි දවල දෙනවා පාදායම ගන්න පොඩි පඩියක් ගොපල්ලන්ට දෙන්න ගොපල්ලා හරේ අනුන්ට සපෝට් කරගෙන ඒ වගේ විඤ්ඤාණය කරේ මොකද දුන්න හොඳ සපෝට් එකක් හතර පහකට යන්න අපිට අපි මේ ගොපල්ලා වගේ විඤ්ඤාණයේ යටත් වෙලා නෙයි එතකොට ඇතුලේ ආපු සුඛ වේදනාව ඇතුලේ හටගත්ත රූපස්කන්ධේ ඇතුලේ හටගත්ත හැඳිරීම ඒ හඳුනම හොද සිතක සායක වචනක එවෙලෙට ඇදුණු කැවුම් වගේ සදසු ස්කන්ධ ටික දැකේ සංකා විඥානයේ කියන ගෝපාලක කාර්ය කරන බාහිරෙන් බොරුව මවල පෙන්නන විඥානේ කාර්ය දැක්කේ නැහැ එතකොට ලෝකයේ කරන කෙනෙකු ඇතුලේ නේද කියලා දැකලා ඉන්නේ හැබැයි එළිය අම්මුදාට සලකන්නේ නැතුව ඉන්නම සලකන්නේ එතකොට හිතේ සලකන්නේ හිත වැඩි වෙනස් වෙයි මිනිච්ච කෙන කොහොමද තුන්දේ දැන් එයා ඇත්ත දැක්කම සද්ධර්මයේ සරණ යනකොට පුදුම ගුණවන්තේ දැන් මේ නොයන කෙනෙක් හිතන් ඉන්නේ අනේ ওই විදිහට පුතාට දෙයක් අත දෙන්න බෑ මේ ඔබි කියන්නේ පා ගිහිල්ලා කියන්නකෝ බලන්න ගිහිල්ලා බලන්න එතකොටයි තේ නෙවි පුතාගේ සේවකේ කියලා යුතුකම් කරන අම්මා කෙනෙක් දැන් එහෙම නෙවි එහෙම වන්න දැන් බලන් ඉන්නකොට අකානඳ බලන දොර ඇරලා බලනවා මොන බව දන්නවට ගියා ගිහිල්ලා දොර ඇරියා දොර ඇරලා බලනකොට ඉන්නේ කවුද වෙන කෙනෙක් චිකේ කියලා එනවා දැන් ඒ දුකද චිකේ ඇතුළ විඥාණයට අදාළ දෙයක් නැති එකද චිකේ ඒ වෙලාවට එහෙම පේනවද මේ චිකේ කියුනේ ඇතුළ රූපය ඇටි එක කියන්නේ ඉතින් අපි තාම ඇත්තටම මේ දහම දැනගත්තට ගලපා ගැනීමෙන් අඩුව තියෙන දැන් අපි දන්නවා අඩුපාඩු වෙන මොකුත් නෙවෙයි මේක දහම ගලපා ගැනීම ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපි දුක් විඳලා කියලා කරලා තියෙන්නේ මොකද්ද ඇතුළ රූප පරිහරණය කළා ඒක නෑ දන්නේ නැතුව විද්‍යාපත්‍ය සංකල්ප මොන ලෝකෙ ගොඩනගන කිව්වොත් එළියෙන් යන රූපය මේ උපමා ගන්න මේවා එක පාටම හිතෙන් මේ පෙන්වන මවල අන්න මේ කෙහෙල් ගෙන් කපපු මිනිස්සයෝ යා එළිය රූපෙන් අපි දුක් විඳින්නේ ඇතුළ රූපෙන් අන්න දැන් නම් හොඳයි දැන් මම හිතන්නේ සෝවාන් මට්ටමේ ඇත්තේ මේක සාතිකයෙන් කියලා දෙන්න මේ ඔය මට්ටමෙන් දකින්න එතකොට දුක කියන්නේ අන්න මේ ආපු අරමුණ අල්ලා ගැනීම තණ්හාව දුකට හේතුව තණ්හාව කෙලස් නේ දුක කියන්නේ අර සංයාවනේ දුක සංයාව අවිද්‍යාවෙන් අල්ලගන්නේ සංයාව සංයාව කියලා දකිනකොට අවිද්‍යාව නිරෝධයි සංයාව නිරෝධය කියන්නේ එතන ලොකු දෙයක් කරන්න නැහැ පොඩි දෙයක් නට වෙලෙ බැරි පුරුදු වනි එතකොට එළියෙත් නෙවෙයි හතර හතර හිත තුල අවස්ථාවට හටගත්ත සංඥා මාත්‍රයක් විතරයි කියලා ගන්නකොටම හතර කියන සංඥාව ඒ රූපස්කන්ධය ආධ්‍යාත්මික ගාය තුලින් දැක්ක බාහිරේ නැහැ නැත්ති කිංචි බාහිර කිසිම උපාදානය කරන්නේ දේනයි ලෝක නිරෝධය කියන එතන. එතකොට ඇයි මොකද්ද නිරෝධ කරන්න කරේ? ඇත්ත ඇති සැපියෙන් දැක්ක සත්‍ය ඥාණයටපත් උනා. ඒ වෙලාවේ එයා මැරුණා කියන්නේ. දැන් එයාට හතුරෙක් සිරුණා. බාහිර එකම රූපකට ඇරුණාද? නැහැ. උපදින හුරුව තිබුණ සාත්ම හතයි. නමුත් ඒ දාම ඇසුරු කරා. අන්න ඒකද කියනවා පළවෙනි සෝවාන් වෙන කෙනාගේ ප්‍රථම ලක්ෂණය තමයි මමත්වය සිඳව ගත්තා මම නෙවි ධර්ම ගොඩක් විතරයි මෙතන තියෙන්නේ කියන ඥානය තිබුණා මරණ වෙලාවේ අවසානයේ පහළ වෙන සිත මේ අවස්ථාවට අට ගන්න වේදනා සංඥා සංකාර විඥාන ටික විතරයි කියන නෝන තිබ්බා දහම දැක්කා අවිද්‍යාවෙන් මිදුණා මමෙක් නෑ මමෙක් නෑ කියන්නේ ඇත්ත දකින්න තවරම ඉස්කන්ධ පිළිසින දකින්නකට තවනම සක්කාය මම ඉන්නේ ධර්ම ටික අවස්ථාවට ධර්මස්කන්ධය පහක් සමුදේ වෙනවා කියලා යම් පිළි සමුදේ ධම්මා සමුදේ වූ ධර්ම දැක්කා බලන්න කොයි තරම් ලේසිද අහන කොට ලේසි දැන් ඉතින් ගලප ගලප බලන්න ගලප ගලප බලපලයි ඉතින් පන්ති ගලපන් සමුති බණින් බැලන කමක් නැන්නේ මගේ තියෙන යකු ටිකෙන්නේ මම බෙදෙන්න ඕන ඒ එළිය බලින් එකෙන් නෙමෙයි නේ දැන් බැලන එක තිය බලන්නද මුළු වහන්සේ මොකෝ කරේ හොඳට ආගෙන හිටියා ඒ අපි හැම ඉන්න බැරි ශ්‍රාවකේ වෙන්න කොහොමද සුවන්නේ පිට ශ්‍රාවකේ ඉති අසන්නන් ගිල්ලේ
හඳුනින්න තව බලින්න ගියා. ඇයි? තව පොඩ්ඩක් හරි කියලා තව ටික වැරදි වචනයක් කිව්ව මස ආයෙසේ දැන්නේ කොහෙද? රොඩු ඔක්කොම අවශ්‍යලා දැන්න ගියා. මම සුද්ධ කරගන්න. මගේ සිත මම සුද්ධ කරන්න නම් තව ටිකක් බලින්න. තව බලින්න කන්නේ වැඩ නැහැ නේද? ඔන්න ඔච්චරයි. ඔන්න මාර්ග ඥාන. එනි බලේ මොකුත් නෙවි. එයා වෙනස් වෙන්නේ නැන කම්ප තින චල තින වේද තින බය. සසර බය නැහැ යයි යයි දන්න මැරෙන්න කෙනෙක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගානේ රුජිත හේතු හේතු ගැටිලා භවය සකස් වෙන බව දැක්කා. ඒ හේතු නැති වෙද්දි ධනාව නැමති හේතු නැති නිසා භවය නිරෝධ වෙන හැටි දැක්කා. අරමුණ හේල්ලේ නැති වෙනකොට භවය ශුන්‍ය වෙනවා නිරෝධයට යනවා කියලා දැක්කා. හොඳයි දැන් ගැඹුරු පැත්ත. ආයි දහම ගැඹුරු. අපි ඇසුරු කරලා තියෙන ඇත්තටම බාහිර රූපෙද ඇතුළේ එළිය හතුර කියලා ඇසුරු කරලා තියෙන එළිය රූපයක්ද ඇතුළ ඇතුළ හරි ඒ අපිට තේරෙන මට්ටමනේ හරි ඇතුළ ඇසුරු කරා නම් බාහිර කෙනාට බලන්න පුළුවන්ද බෑ කොහොමද උරේදී කෙනාට බෑන්නේ ගාලා අපි කාරින්නේ සමාවෙ යනකොට මේ බැහිල්ලක් නේ ඒක දෙනවල් බණින්නේ නැහැ ධර්මෝ එක අයිය පුතු අදින දොර අයිය වහන එළිය කෙනාට දාන්න නේ අයියෙන් එනාට කියනවා මේ අර අගල් 14 ටීවී එක දීලා අර ගේන 22 එක අයියෙන් මේක එළිය කෙනාට නේද එහෙනම් අර ඉන්න කෙනාට අයියෙන් කියනවා කොහොමද මීට 100ක් දුරට එන්න කියනවා ඔන්න ලෝකේ තියෙන හැටි හොඳට ඇත නේද මේ අපි ඇතුළ ඇසුරු කරලත් නැහැ බාහිර ඇසුරු කරලත් නැහැ මේ දෙක පැටලීලා නිකන් පව ගන්න. අන්න එහෙම දකින්නකොට කිව්වා මේ Nirodhe දැක්ක ශුන්‍යත චේතනෙ. අපි ඇසුරු කරලා තියෙන්නේ මොකද්ද? එහෙම බලයක්. දැන් කියන්නේ නැහැ ඔය. ඇයි? දැන් එළිය කෙනා ඇසුරු කරා නම් අපිට එළිය කෙනාට බණින්න බැහැ නේද? රූපයක් නැති නැහැත් එක්ක ගැටේ. නේද? දැන් ඇතුළ කෙනා ඇසුරු කරා නම් වේදනා සංඥා ඇතුළේදී ඇත්තටම කරගන්න ඕන මොකක්ද බලු ආත්මෙන් නිදෙන්න ඕන එතකොට අපිට අහුවෙන ඉස්සෙල්ලාම මේ ද්වේෂය ඇතුළේ හටගත්තේ කෝපයේ ලෝභයේ ඇතුළේ හටගත්තේ කියලා දැක්මක් හම්බ වෙනවා කාලය කොයි දැක්මේ ඉන්න මහන්සි වෙන්නේ කොයින් යාරි හොඳටම ඇති මෙන්න ලෝකෙ මෙහි ගොඩ නැගේ එහෙම දැක දැක ඉන්නකොට සිහිය බලවත් වෙනවා ඒ සමාසතියේ මහසති පට්ටානේ සම්මාසති සතිය බලවත් වෙනවා සියල්ලගෙම මිදෙනවා බාහිරූප මිතුරු සිහියක් වෙනවා එයාට පුතා කියනකොට මේ ඇතුළේනේ පුතා හටගත්තේ කියලා පුදුම බලවත් වූ සත්‍ය ඥානයක් එනවා අන්න එතනදී එයාට මේ ලෝකේ ඇතුළෙන් පේන්න ගන්නවා ඊට පස්සේ එයාට ලෝකේ පහකට කඩා ගන්න පුළුවන් ඒ වටේ දියුණුනවා ස්කන්ධ පහක් පේනවා පුතා කියන තැනක රූපස්කන්ධය මනායතනේ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියලා පහක් වෙනවා. එයාට අහුවෙන ස්කන්ධ පහක් නම් පංචස්කන්ධයි. උපාදානය නැහැ. උපාදානය කියන්නේ එළිය හතුර පේනවා. උපාදානය එළිය අම්මා පේනවා. උපාදාන රූප. හරිද? දැන් මෙයාට තියෙන පංචස්කන්ධ. ස්කන්ධ පහ ඇතුළේ හටගත්තා. ඒ ස්කන්ධ පහ හටගත්තේ කොහොමද කියලා බලනකොට අහුවෙනවා ඇස රූපේ ඇතුළේ තැන. ආන්න අපසර ගියතරේ ඔපේර කඳ පිළිමෙත් වෙන ඔපේර නිවස දැක්කා. මේ දේරුනේ වෙච්ච දේවා ඉස්සර බලන්න නේ වැදුනා කළු කළා වැදුන විතර මෙහෙත් දාගෙන බලන්න ගැහුවනේ මෙහෙ ඉස්සරහ සුද්ධ කරගන්න සුද්ධ කරන් බලන්න කොහෙන්ද ආවේ
සිංහයාට අදරි ටිකක් උගන්වනවා. එහෙනම් සිංහයා තිරසක්. සිංහයා නම් අතරින් කුටිව කෑක් ගාව බල්ලට වැඩි. බල්ලා වගේ කලබල වෙන්නේ නැහැ. වැඩන්නේ කලබල කළු කළ නෙමෙයි මේ ප්‍රශ්නේ. ගැහුවේ නැතව අදින්න බෑ. එහෙනම් අපිට ඇතුලේ නාවනම් අපිට ද්වේෂය තියෙන විදියක් නැහැ. ඇතුලේ නාවනම් ඇතුලේ පිටවන අපි බහර දෙන්නේ. අපේ සේප මැරුව ඇතුලේ ටික දෙනවා. අපේ නිවන විනාශ කරන ඇතුලේ ටික දෙනවා. මානරය ඊළඟ ඉන්නේ ඇතුලේ. ක්ලේශ මාන මාචිමාර අභිසංස්කාර මා. දැන් ඔය ආපු අරමුණ නොපෙණී ඉන්නවා කියන්නේ අරමුණෙහි පිහිටනවා අයිති වෙනවා. අන්න ඒකට කියනවා කෙලස්. තණ්හාව කියන එකට ඒකට කියනවා ක්ලේශ මාන. සකස්සුණු පහත කියන ස්කන්ධ මාන. ඒක නොපෙණවෙත් ඒකට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසායි කෙලස් හටගන්නේ. අරමුණේ එදින බාහිර රූපෙට බලන දැනමයි ක්ලේශ මාන. නිස්කන්ධ මාන, ක්ලේශ මාන. ඊළඟට ඒ සංස්කාරය මම වශයෙන් පෙනී සිටින අභිසංස්කාර මාන. එනවා කියන්නේ. කොච්චරයි ඉතින් අපි කොච්චර අහු වෙලාද කියලා බලන්න ඕනේ. අපි ඇත්තම අදක්ෂයි නේද මේ ලෝකෙ ගැළපෙන්නේ. අපි මේ ලෝකෙ ගොඩ ගහගෙන ඉවරයි දැන්. ලෝකයක් එකතු කරන් තියෙන්නේ. ගැළවෙන්න බැරි තරම් එකතු කරන් තියෙන්නේ. තාව එකතු කරන. ලෝක උපමාවට ගත්තේ එක දැනක තියෙනවා මට මේ සූත්‍ර වශයෙන් කතා කරන්න ආසයි. නමුත් මේ දහම් දැනීම ටික දිනු වෙන්නේ පෙන්වක්. ගැප් තියෙන බඩු මුට්ටු අඩු. කුටුවයි. අඩිසයිස සාලයක් කියන උපමාව ගන්න. බුද්ධ උපමාවම ගන්න මම අදස්සයි. ඒක බාර තේරෙන්නේ නැහැ එච්චර එක. ඒ නිසා මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා. මේ කාට තේරෙන්නේ නැහැ. අඩිසයිස සාලයක් කියන එක කුටුවයි කියන. අතු ගන්න අමාරු දෙසාල. පුටු සෙටි දෙකකි. ඒ 20යි 20යි පුටු සෙටි දෙකකි. අල්මාරියක ටීවී එකයි ඒව ගොඩක් තියෙනවා. දැන් පුළුවන් අතු ගන්න. ඇයිද? බඩු ගොඩ ගන්න. බාහිරෙත් යම් කිසි කැපකිරීමක් කරන්නට ඒ බඩු විදි කරන්නේ කිසිම. ගෙදරායට හරි බීලා ඉන්න. දැන් ඇවිල්ලානේ දැන්. දැන් හරි. එළුවට වැඩේදී නාවට අරේ අල්ලන්න. මතක් වෙනවනම් අල්මාරි යතුරු කොහෙද? මං තියලා ආවේ මෙහෙ ඇවිල්ලා මේ ඉන්නේ හැලුවොත් ඒක බැරි නිසා තිව්වා මල් වාසකයට තියෙන දැන්. මල් වාසකේ ඉස්සුව යටින් තිබ්බා ආවා සැකේ. ඊළඟ මෙහෙදි කල්පනා කරනවා පුතාලා මල් වලට අද කොහෙ නිසා පොහොර දා. මල් පොච්චේ හැයි මුසර තිබ්බා තහුව වෙනවා අල්මාරිය. බල්බෝච්චි හොරගම් කරන මිනිස්සු ගමේ ඉන්නවා. බල්බෝච්චියක් කොහොම යන්නේ කියලා යතුරු බෙනේ. යතුරු බෙනනො ගෙඩක් පානේ. දැන් මෙහෙ ඉන්නේ. අත ඇරලා ඇවිල්ලා ඉන්නේ ඔන්න වැඩ. ඊළඟට කල්පනා වෙනවා කොහොම නැති වහංගන දැන් තියෙනනේ. දොර උඩ. මේ උඩු අහුවල මකුණු දර කරද්දි ළමයින්ට අහුනොත් මං අර සල්ලි ටික දාලා තියෙන්නේ අල්මාරි අරක අහුනා නම් ඉවර දැන් මේ ඉන්නවද ඉන්න ගන්න. ඉන්නේ ගන්න. අපි හිතන්නේ හොඳ සිල්මා සිල් උපාසකේ උපාසිකා. මේ විදිහම ඉන්නවා. අපි හිතන්නේ හොඳ සමාධියක කියලා. මෙහෙම ඉන්නවා ඉන්නවා. ඔළුව හොල්ලන ඉතින් අපි දැන් දහම තේරිලා කියලා. මොනවද හොඳට තියෙන්නේ? තාවත් නැයි අතෝ කියන්නේ. ඒකනේ අපි මෙහෙ හිටියට ඇත්තටම පේන්නේ නැති නිසා හොඳයි. පේනොත් අපිම මැරෙන වෙන මොකුත් ඕනේ අපි දාම නැහැ කියලා. ඉතින් කල්පනා කරලා බැලුවාම දැන් මේ වෙන ගොඩ නගාගත්ත ලෝකෙම තමයි අපිට දැන් ඒව මාර්ගය දැක්කම ඇතුළත මේ මාර්ගය හටගන්න. දැන් මේ එන්නේ සිතුවේ ටිකක් මේ ආවේ අරමුණක් නේ. හැබැයි එහෙම ළඟිටි කියලා ඒුණාට යතුරුනේ. ළඟිටි නැදකින් මේ වෙලায় ගාව. ඒත් ඇතුලේ ඉන්නෝ නිවන් දකින්න නොදෙලා. එහෙම එනවත් ඉතින් පෙර ආත්ම වල අපි පව් කරලා මොනවද කරපු පව්. අපේ නිවන් වලයි සීල් ගන්නකොට අපි අපහාස කළේ හොර සීල් උපාසක. හොර සීල්ලා. හොර සීල් උපාසකයා. කියලා අපි ඉස්සර මේ කල්ප ගණන් එහා තියපු ඕක දැන් එනවා අපි. ඒක කොහේ රූපෙ වෙනස් වෙන්නේ? පොළොවේ තියෙන සතර මහා ධාතු උගහන්නේ කියනවා සීනි කියලා දෙනවා. සතර මහා ධාතු ටිකක් පේන්නේ සීනි පේන්නේ. නේද?
එකම තැන ගස් දෙකක් ඉගෙනවා. එකක ඒ ගස් දෙක පොළොවෙන් අදින්නේ වතුර. සතරවාදු පොහොර සතරවාදාතු එක ගහක කිරි වැටුනොත් ඇස් කොළ එනවා කඳුළු කිරි. අනික්කම බලන්න අනික්කහි කපල වලු ගෙඩි වැවර වතුර. සතරවාදාතු පරිවර්තනේ වෙන්නේ. එතකොට අපිත් තමයි. අපි අර රූපේ අදගත්ත මෙහෙන් එකතු කර පරිවර්තනය කළා. අරදාත් අරගෙන වතුරත් අතුරෙදි චක්‍රේට අහු කරා වෙනස් කරා තැන්පත් කරගත්තා. කවුරු කියන්නේ කියේ. අපි මොකද කරන්නේ? මෙහෙන් රූපේ ඇද්දා මේ දේ වස ටික එකතු කරා අපරමම වල තියාගත්තා. අර ඉන්නේ අතුර වස වුණා. ඔච්චරයි. වෙන්නේ ඔච්චරයි. දැන් අපිට එළියාපු රූපත ප්‍රශ්නේ ඇතුලේ එකතු වුණු අරමුණු ටික. අරමුණු ටික ඔන්න ඔබ තේරුම් ගත්තත් ලොකු දෙයක් අදගෙන ඔන්න පොරේ වටේ. මෙසක් කියලා මාස දෙකක් තියෙන ඒ වෙනකොට මොකක් හරි වෙයි යන්න. මොකද වෙන්නේ? බයන්නේ නැහැ බයන්නේ. මොකද වෙන්නේ? මේ ගැන සැක නැති වෙනවා. වෙන්නේ ඔච්චරයි කියන එක ඔළුව හිතගෙන කිව්වත් අනිත් පැත්තේ කිව්වත් ෂෝට් කට් එකේ කියවන්නේ නැහැ ඒ අපි ලියන්නේ මේකම තමයි ෂෝට් කට් එකක් මේකමයි. ලෝන් කට් එකක් මේක නෝ කට් එකක් මේක කට් එකක් මේක ඔක්කොම මේක කරන්න දෙන එකම දෙයක් නේ. toy නිකන් ඉන්නකම ඉතල බලන්නකො. දැන් මේ එකම රූපයක්වත් අපිට ප්‍රශ්න අදිනවද බලන්න මේ ගස් කොළන් ඇවිල්ලා කිව්වොත් මං ගැන හිතන්නේ කියලා පොඩ්ඩක්. කිව්වද? එහෙම කියලා නම් ටිකක් හරි අඩු ගන්න සමාවක් තියෙන. ඒ බෝ ගහනකොට මං හරි සෙවණයි ඔයාලට. කිව්වද? නෑ මෙහෙ දෙන්නේ අම්මා මේ සෙවණ. එතකොට අර බෝ ගහන එක කෙනෙක්. චූත්‍ර තියෙන මම අදක්ෂයි මේ වගේ දැනට කියන්නේ. ජීවක සූත්‍රය අහලා තියෙනවනේ මස් බඳුන කෙලස් නොවේ. හිතු අය ගැන කාපියව් කිය. මේ කියලා තියෙන්නේ ඒක කියන. මස් බඳුන නෙමෙයි කෙලස් තියෙන්නේ. කොහෙද තියෙන්නේ? ඒකෙදි පෙන්නන්නේ ගොඩක් කතා කරනවා මේ ජීවක ටිකක් දිනු නිසා කියලා තියෙන සූත්‍රය. අපි ජීවකෝගේ දිනු කියලා හිතන් බැලුවා නම් තමයි අපිට ලැබෙන්නේ. මේ ජීවක ළඟව ඉඳපු කෙනාට පුදුමවම කරන්නේ. බේක් කරන්න පච්චර බුදුහාමුදුරු ලෙඩ වෙන්නේ නැහැ බේක් කරන්න. බේක් අහක දානවා අලුතෙන් හදනවා. එක්ස්පයරි පෑන්නහම ඉදි කරනවා අලුතෙන් හදනවා. ඇයි? රෝල් ලෙඩ වෙන්නේ නැහැ. දැන් හිතන්න එතකොට රූපය කෙලස් නොවේ. අර මස් බඳුන කෙලස් නොවේ කිව්වාගේ ඒක උපමා කරගන්න ජීවිතේට හරිම ලස්සනයි දහම. එතකොට එළියේ රූප කෙලස්ද? නැහැ නේද? එනා කොහෙද කෙලස් තියෙන්නේ? ආන්න හරිද තුලාට ගත් සංඥා සංකාර විඥාන ඒවට බැඳුන තණ්හා මාන දික්ටි කියන කෙලස් ටික. හරිද නැහැ? දැන් අපි කෙලසුන්ගෙන් මිදෙන එක නේද නිවන? නේද? තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එහෙනම් අපි නිවන් දකින්නේ කියලා මේව කරලා හරියයිද? මොකද්ද ෂැවෙන්න ඕන අපි තුන? තණ්හා. තණ්හාව කියන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ යා යන් තණ්හා යම් තණ්හාවක් වෙද්ද පෝණෝ බලිකා භවේ තියෙනවා. යා යන් තණ්හා පෝණෝ බලිකා රාගේ තියෙනවා. නන්දිරාගේ සහගතන රාගේ වැඩේ නෑ. තත්ත්ව තත්ත්වා විනන්දනේ උඹර සැපයි කියලා ගන්න ඒකයි කිව්වා. අභිනන්දනය කරනවා නැවත 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 ඇලෙනවා ඒකටම. අභිනන් සෙය්‍ය නේද මොනවද කියලා? කාම දරනවා බව තණ්හා විභව කරනවා. මොනවද කාම තණ්හා කියන්නේ? කාම කියන්නේ කැමැත්ත. අපේ මේ මොහොතේ තියෙන හැඟීම කාමයේ තියෙන සංකල්පය. කාම තණ්හා. සංකල්පයට ඇලුණු බවක් තියෙනවද නැද්ද? තියෙනවා. කාම තණ්හා. සංකල්පයට ඇලෙනකොටම භවය කියන්නේ මොකද්ද? කම්ම බව උත්පත්ති බව. භවය කියන්නේ භව තණ්හා. භවයක තණ්හා කරා කියන්නේ මොකටද අපි තණ්හා කරලා තියෙන්නේ? සිතටයි කයටයි වචනයට වුණ භව තණ්හා. එතකොට විභව දන්නව කියන්නේ විභව කියන අතහැරෙනවා. භවෙ මොබ්බ. දැන් අපිට අයිස්ක්‍රීම් එකක් කාගෙන යනවා එපා වෙනවා. ඇත්තටම එපා වුනේ අයිස්ක්‍රීම් තාම ජීවිතේට කන්නේම නැහැ කියලාද? එවෙලට එපා කියලා. ආන්න එක තියෙන විභව ගන්නවා. ආයෙ ටිකකින් මේ බලනම් පොඩ්ඩක් අර ඉතුරු ටික තියෙද කියලා කන්න. ආන්න එහෙනම් විභවය තුලත් ගන්නව
භවයේ තුලක් තණ්හාව තියෙනවා. මේ දැන් නිකන් ඉන්නේ මේක තුලක් විභව තණ්හාවල් අපි අල්ලන්ගෙන තණ්හාව හැංගිච්ච තියෙන විභව තණ්හාව. ඒ කියන්නේ දැන් විභව තණ්හාව කියන එක සම්මුතිය කියන්නේ ඔය අරූප තලවලට ගැන ඇත්ත කියලා. අරූපය කියන්නේ රූප නැහැ කියන එක. මොනවාද රූප නැහැ? දැන් මල සුවඳයි, සුවඳට රූපයක් තියෙනවද? රූප තියෙනවනේ. දැන් වල ගන්ධ රූප රූපයක් තියෙනවා. හැඩය පෙන්නන්න පුළුවන්ද? මෙහෙම හැඩයි කියලා. ගම් හතර සරෞම්‍ය දිගටිය. පෙන්නන්න බෑනේ. බෑ. අන්න ඒවට කියන අරූපයි. රූප තියෙනවා. සම්මුති රූප කියලා බැඳෙන්නවට හැඩතල සහිත රූපයක් වශයෙන් පෙන්නන්න බෑන අරූපයි. අන්න ඒ වගේ දෙයක් ඉතින් ටිකක් ගැඹුරු. එතකොට දැන් අපි මිදෙන්න ඕන මොහොකින්ද? දුක නිදහස් වෙන්න කියලා ස්කන්ධ පහෙන්ද කෙලෙසුන්ගෙන්ද? කෙලෙසුන්ගෙන්. ස්ථිර අවබෝධය කතා කරන්න මම හිතන්නේ මේ විදිහ තේරුණා නම් ඒ මට අද ඇති මේ පින්කම ලොකු පින්කමක් කරගෙන. තණ්හක්ඛයෝ නිරෝධ පෙන්නන්නේ මෙහෙමයි. දැන් යායන් තණ්හා කියලා තණ්හාව දුකට හේතු කියලා පෙන්නනවා. දුක නිරෝධ වෙන්නේ මොකද්ද? යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යාහාරය. යම් කිසි කෙනෙක් තණ්හාවෙන් මිදිලා තණ්හාවේ විරාගෝ නිරෝධෝ නිපාන තණ්හාව සේවගනා රාගය නැතිනම් එතන නිවන තියෙනවා. අර මගේ හතර කියලා පේනකොට මේ ස්කන්ධ පහක් පහළ වීමක් ලෙස දැක්කා. ඒ ස්කන්ධ වල ඇරුණොත් මම සසරට වැටෙනවා කියලා නුවණක් ලැබුණා. අන්න ස්ථානත් විලාප වෙනවා. ඒ මට්ටමින් යයි තණ්හාවෙන් මිදුණා. ඒ මට්ටමින් කෙලෙසුන්ගෙන් මිදුණා. තේරුණාද නැහැ. ඒ මොහොතේයි මිදුණා. ඒ මොහොතේ බාහිර රූපයක දෙන සම්බන්ධයෙන් ගැලෝ. ඒ මොහොතේ ඇතුළේ හටගත්ත අරමුණු මමයේ මගේ කියලා අල්ලගැනීමේ මිදුණා. මුත්‍ති අනාරය මිදුණා. නොඇලී හිටියා. මොනවද නොඇලී? ඇතුළේ තියෙන අරමුණු. ධර්ම තණ්හාවෙන් මිදුණා කියන්නේ ඔය ටික. තේරුණානේ? එතකොට අපි භාවනා වශයෙන් කරන්න ඕන ඔන්න ඔය ටික දියුණු වීම සඳහා සිත දෙස හොඳට බලාගෙන සිත කිව්වත් මදි. ඊට වඩා ගැඹුරු වෙන්නට ඕන මේ කතාව. කය ඇතුළේ හටගන්න ලෝකයේම දකින්න ඕන. කොහොමද ස්කන්ධ පහක් තියෙන්නේ? සිත කියලා ගත්තොත් එකයි. ලෝකයම කියලා ස්කන්ධ පහක් කියලා ගත්තොත් පංච උපාදාන ස්කන්ධයෙන් ස්කන්ධ පහක්ම වෙනවා. එතකොට මේ ස්කන්ධ පහ එකට යන්නත් චිත්ත සංකල්ප. චිත්ත නීති. නේද? අරහතුම කියලා ගත්තොත් අරහතුම කියලා ස්කන්ධ ටික පහල වුණා කියලා නොගත්තොත් අතුර ගැන හිතෙන්න ගන්න. අර චිත්ත සංකල්පයේ මෙතනින්ම චිත්ත නීති ආරම්භ වෙනවා. උපක්ලේශ පටන් ගන්නවා. විවිධ අරමුණු. මොකද අරමුණක් අරමුණක් ගානේ එයා ඇලෙනවා. ඇලෙන හැම අරමුණ අත්හැරින්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව නිසා නැවත භවය වශයෙන් එනවා. ඒකයි මේ විභව තණ්හා කියන්නේ. මෙතෙක් හිතපු ඔක්කොම අත්හැරිලා විභව වෙලා. හැබැයි අපි අල්ලන්න අත්හැරලා තියෙනවා. ඒක වරද දැකලා නෙවෙයි. ඒක නිරෝධය තුල තණ්හාව නැත්තම් අත්හැරුවොත් නැවත හටගන්නේ නැත්තේ භවය. භව නිරෝධ නිවන කියන්නේ. තේරුණාද? අවිද්‍යාව තුල භවය අත්හැරෙනවා. දැන් මෙතෙක් දැන් අරූපතලයට ස්කන්ධ නිරෝධ කරනවා. මොළතරයි මාත් පරිස්සම් වෙනවා. අපි ස්කන්ධ නිරෝධේ නිවනයි කියලා මමම කියලා තියෙනවා. ආයතන නිරෝධේ නිවනයි කියලා මමම කියලා තියෙනවා. හැබැයි ඉතින් අරූප භවනා කරන ආනාපාන සතිය වඩන කෙනාට ඒ ස්කන්ධ නිරෝධයි ආයතන නිරෝධයි. ඒ වෙලට විතරයි අපේ ස්කන්ධ පිරිසිද නොදක ඒ සිද්ධිය වෙන්නේ. අන්න එතනයි වෙනස. අපේ ස්කන්ධ පිරිසිද දැකලා ඒක වෙන්නේ. ඒ අය ස්කන්ධ පිරිසිද නොදැක යම් අරමුණක් අල්ලගත්තත් ස්කන්ධ නිරෝධයක් වෙනවා. මේ දහමේ තියෙන ඇත්තට මේ අය ගොඩක් වටිනා මේ ටික අහගත්තා. නැත්නම් අරූපතලයේ රූප නිරෝධ වෙනවා, ආයතන නිරෝධ වෙනවා. කවුරු හරි අහුවනම් කවුරු ආයතන නිරෝධේ නිවනයි කියවම කොතනින්ද පණවන්නේ? පණවන්න ප්‍රත්‍යක්ෂය බලවන්නේ කොතනින්ද කියලා ඇහුවොත් දන්නේ නැත්තම් අපි එහෙනම් අරූපතලයේ ඉන්න පුළුවන්. එහෙම නැහැ. අපි ස්කන්ධ පිරිසිද දකින්න, ආයතන පිරිසිද දකින්න. අරි අසංයතන අරි සියලු භවනාවල ආයතන ස්කන්ධ වෙන්නේ නැහැ. ආනාපාන සතිය වෙන්නේ හුස්ම විතරයි. මෛත්‍රී වෙන්නේ මෛත්‍රී විතරයි. බුදු ගුණ වලදී මේ බුදු ගුණ විතරයි ස්කන්ධ මොකුත් දෙන්නේ නැහැ. ඕනනම් ඒ සමතේ වඩන්න පුළුවන් විපස්සනා. හුස්ම ගන්න තැන ගන්නවා කියලා මෙනෙහි කරද්දී සංඥා සංකාර විඥාන ස්කන්ධයන් සකස් වෙනවා. සකස් වූ ස්කන්ධ වල ප්‍රයත්න හුස්ම ගන්නවා කියන්නේ. එතකොට එහි අවසානය පිට කරන තැනද ස්කන්ධ සකස් වුණා. ඒ ස්කන්ධ වල ප්‍රයත්න හුස්ම පිට කරනවා කියන්නේ. එහෙම බලද්දී කවුරු? කොච්චර අමානුෂික බලන්නේ එහෙම බලන්න. අමාරු හේකර දාලි ස්කන්ධ බලන එකද ලේසි රූපය දකින්න දැනින් බලන්නේ? රූපය දකින්න දැන්.
ආනාපාන සතිය ආර්ය ක්‍රමයේ වැඩේ කියුණා. හුස්ම මතක් වෙනකොට එයාට වෙන්නේ මේ හුස්ම කියලා ගන්න දැනෙන ස්කන්ධ ප්‍රවත්මක් නේද තියෙන්නේ. ආර්ය ආනාපාන සතිය. හුස්ම පිටකරන තැනකදී පිටකරන්නේ කායේ අවශ්‍යතාව කිය වේලා වේදනා සංඥා සංකාර විඥාන නේද හතකට ස්කන්ධ ටිකක ප්‍රවත්මක් නේද. කියලා නෝන වැඩේ දෙපැත්තට. උපාදාන ස්කන්ධ පහක් හැමතැනම නෙවෙයි. හුස්ම ගන්න තැන, හුස්ම පිටකරන තැන, කන තැන, බොන තැන, නාන තැන, ඇඳුම් අඳින තැන, අවිකන්දේ පටික්කන්දේ ආලෝකිතේ විලෝකිතේ සම්මිහිතේ පසාර දැම්ම දැනීම වෙන්නේ කොහොමද? ස්කන්ධයන්ට අනුසකස්සු කයක සිතක වචනයක ප්‍රයත්නක් කියලා වෙන්නේ ආර්යානාපාන සතිය. නැත්තම් අපි ආනාපාන සතිය වඩද්දී ස්කන්ධ පේන්නේ නැහැ. හැබැයි ඒකවත් ස්කන්ධ නිරෝධ වෙන්නේ. දිගට දිගට හුස්ම ගන්නකොට ලෝකයා පැහැරිලා යනවා. ඒ කියන්නේ සමාධි වැඩෙන්නේ. එතනත් ආයතනත් නැහැ. ස්කන්ධ එයාට දැනෙන මට්ටම මාත්‍රි පරිත්‍තරමණයක බහැලා. එහෙම ඥාන වැඩෙන්නේ එතන. කෙලෙසුම මිදුණු බවක් තියෙන ප්‍රථම ඥාන, ද්විතිය ඥාන, තෘතිය ඥාන, චතුර්ථ ඥානට නම් එන්න පුළුවන්. හැබැයි එතනින් එහා අමාරු වැටෙන්නේ එයාට ආකාස සංඥායතන තලයට හෝ ආදී සංඥායතනට හෝ විඥාන සංඥායතනට හෝ නේව සංඥා නා සංඥා තලේ හතරෙන් එකකට ඇවිල්ලා හිත නවතිනවා. ආයතනින් එහාට එන්නේ නැහැ. ආයි මේ ආර්ය මාර්ගය යන කෙනාට ස්කන්ධ පෙනෙනකොට ප්‍රථම ඥානෙන් ඉඳලා චතුර්ථ ඥානට ගිහිල්ලා ආයි ඒ මේ එයා හැම විදර්ශනාව අත්හැරෙන වෙලාවෙත් මොකද වෙන්නේ? ආවස්සෙන මුලට එන කාමාවචර ලෝකෙට වැටෙනවා. ආයි නිරෝධෙ ඉන්න වෙයි. එයයි වැටිලා නෑ අසඤ්ඤ තලවලට. අන්න ඒකයි වෙනස. මේ ටික ටිකක් ජීවිතෙන් අත්දැකීම නැත්තම් කිව්වට තේරුම් ගන්න නැත්තම් මම මේ වචන වලින් තේරුම් ගන්න එපා. ජීවිත අත්දැකීමෙන්ම ගන්න. තමන්ගේ ශාකතා කියන්නේ දකින්න. අපි ආනාපාන සති වඩද්දි දැන් නිදි මත එනවා නම් මම මේ අවදි වෙන්න කියන්නේ වතුර කකුලට වක් කරගන්න ළඟ ඉන්න කෙනාට කියන්නේ කොහොම හයියෙන් කොලිටන්න කියලා. කන හරි ගමන්නේ මේ නිින්ද මායයා නීවරණයක් වශයෙන් පෙන්වන්නේ මොනවද? තීන නිින්ද සැපලු සැපසේ නිින්දයයි මේ නිින්ද මායාවගේ පෙන්වන සැපසේ නිදයි. සැපසේ නිින්ද යන කෙනෙක් ඉන්නව කවුද? දුකේ නිදහස උතුමාණන් සැපසේ නිදන රහතන් වහන්සේ. ඇයි ඒ නිින්ද රහතන් වහන්සේ කියන ඕන නිසා නිින්ද අයිතිකාරයෙක් නැහැ. සැපසේ නිදන ඕන අයිතිකාරයෙක් ඉන්නව. දහම ගැඹුරු විග්‍රහ කරනකොට ඔහොමයි පේන්නේ අපිට. උඩින් බැලුවම පේන්නේ දහම නෙමෙයි වෙන එකක්. එතකොට හරිනේ දැනින් දැන උත්තරේ හරි. දැන් හුස්ම ගන්න තැන රූප නිරෝධයි ආයතන නිරෝධයි. ප්‍රථම ධ්‍යානෙ, ද්විති ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ. ඔතෙන් දෙකයි. ධ්‍යාන කියන දන්නවද? ධ්‍යාන. ධ්‍යාන කියන්නේ මොකද? ඒ අවස්ථාවට ගැලසුමින් මිදලා සිත පරිහරණය කරන එක ධ්‍යාන. ප්‍රථම ධ්‍යානෙ කියන්නේ ස්කන්ධ පිළිසිඳ දකින මොහොත. කාමයෙන් මිදුණු තැන. දකින මොහොතේම කාම නැහැ. ඊළඟ එක බැරිමුත් කායයෙන් ධ්‍යාන දිනුන. දැන් ඉන්නේ බීම. ධ්‍යානෙන් යනකොට උඩින් යන්නේ. උඩින් යන්නේ මොකක්ද? ඔය අතේ මොකක්ද තියෙන්නේ? ඔබ හිතනවා උඩින් ඉඳලා මහා ආකාශ තලයේ ඉඳලා වැටුණා කියලා. වැටෙන කුඩු කෑනේ. බවුනේ කොහෙන්ද ඉදී? සාමන දෙන්නයි ලිබු උඩින් බවුනේ ගියාලු වැටුණලු. ඉතින් වැටෙන එකක් එච්චර පහත් දෙයක් නෙමෙයි. එර්ධියක්. නෑ. දැන් අපි මෙහෙම ස්කන්ධ දකිනකොට ඇත්තටම සිතකය වචනයක් නෑ අපිට. මොකක්වත් තියෙන්නේ නෑ. රහතන් වහන්සේ පිළිරොම් බෑ. මොකක්වත් නෑ. ඒ මත්තන් වලට සිත හැදීගෙන එන වෙලාව ඒක පාඩි ඊළඟ සිතේ නෝ කෙලෙසියක්. දැන් කොහෙද ඉන්නේ? තාවසේ මොකද බිම වැටුණානේ බිමට. උඩින් ගිහිල්ලා වැටුණා. එහෙමද නැත්තම් උඩින් එද්දී යද්දී වැටුණා? එච්චර අභිඥා බලයක් කැදේද ඔබ හිතනවද මෙච්චර? ඈ? ගුවන් යානා වැටෙනා වගේ වැටෙන එක කියලා එද්දී අභිඥා බල. එහෙම වැටෙන්නේ. ඉතින් අපි මේ අය යම් කිසි කයෙන් මිදිලා ඉන්න මට්ටම යම් කිසි එර්ධියක ආරම්භයක්. එර්ධි කියනකොට හිතුවා මේ දෙලින් අතුරු ගහන ශරීර කරලා ඒවා එර්ධි බල බල තියෙන මට්ටම්. එර්ධි ප්‍රාතිහාර වල මට්ටම් ගොඩක් තියෙනවා. අපි හිතුවා එර්ධි ගොම ඔක්කොම එකක් කියලා. එහෙම හිතන්න එපා. එර්ධියේ තියෙනවා ප්‍රථම ධ්‍යාන ලාභී එර්ධි කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ද්විතීයික ධ්‍යාන ලාභී චතුර්ථ ධ්‍යාන පංචම ධ්‍යාන. ඊට පස්සේ සංඥා නිරෝධ සමාපත්තිය දක්වා සිත උසස් කියලාට කරන්න පුළුවන් දේවල් තියෙනවා. සංඥා නිරෝධ කරාම එන්දීන් ශරීරේ නය කයත් නැතුව ගෙනියන මේ මට්ටම මහා උසස් වේවා. ඒවා වෙයි නා. ඒව ගැන හිතන්න එපා. දැන් අපි හිතමු අපි කය අත්හැරිලා හොඳට සමාධිය වැටුණා කයක් දැනුණා. හරියට සමාධිය වැටුණා නම් කය දැනෙනවද? නෑ.
සිත පේනවා නේද යනවා පේනවා මොනවද තියෙනවා නැතිනේ ඒක ඇසුරුවෙන් කය නොදැනි එද්දි මට මතක කියන්නේ එද්දි කියනකොට එද්දි නෙවි ඉද්දි පාදහා ඉද්දි කියන්නේ මොකක් ඉද්දි මන්තා ජ්‍යති මන්තා ඔය කියන්නේ කොහෙද මහා සමය සූත්‍රේ ඉද්දි ශරීරයෙන් වෙන් වෙන ශරීරයේ ඉන්න එකට කියනවා शरीरेंगे එතකොට ඒ මට්ටමේ උඩින් යනකොට තමයි ඒ දේව මට්ටම් වල නම් කියන්නේ චාතු මහරජික දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙකුගේ ශක්ති ටික යයිට තියෙනවා. ඒකට වඩා බලය වැඩි වෙද්දී තාවතිස දෙවියෙකුට වඩා බලවත් එයයි ඒ මට්ටමට. ඊළඟට යාමය ඊළඟට තුසිත දක්වා ඊළඟට නිර්මාණ රතිය දක්වා ඊළඟට පරණිම්මිත සත්‍ය දක්වා ඒ අයගේ බලවලට වඩා උඩින් යනවා මෙයා. ඒ ඒ බල සැප විඳින්නේ මනුස්ස ලෝකේද? सतर महाधा ඒ දිව්‍ය දෙවියෝ විඳින සැප විඳ මොකද දිව්‍ය සැප විඳින මොකින්ද බාහිර රූපෙත් සිතෙන් සිතෙන් මෙයා සැප විඳ සිතේ දැන් යන්නේ දෙවියෝ නැති වුණාට ධාතු ඉතුරු වෙන්නේ නැහැ මේන් කෙනෙක් ඉතුරුනොත් අන්න කියන ධාතු දැන් ධාතු කියන්නේ මොනවද වදිනව ඒවට ධාතන් වාසයක ධාතු වල දෙවියෝගේ ධාතුවක් පෙන්වන්න ඉතුරු වෙන්නේ නැහැ ඒක අතින් මනුෂ්‍ය ලෝක වාසනාවන්ත කිව්ව එකයි දෙවියෝ ආසනහන්ත නැහැ දෙවියෝ තමයි වැඩිපුරම මේ මාර්ගඵල ලබන්නේ අපිට වැඩි. ඒ මේ පින් කරලා ගිහිල්ලා ඥාන දින අය ගිහිල්ලා ඒ මට්ටම් වලින් මැරිලා චිත වෙල ගිහිල්ලා ඒ දේව ප්‍රතිසන්දි ලැබලා ඒ ඇත්ත ධහම තියෙන තැන් වල ගොනු වෙලා ආගෙන උසස් වෙලා ඒ ඇයිට ගරු බුහුමන් කරන් ඒක විශ්වය පවතින ක්‍රමයක් තියෙනවා. තේරුණාද? ඉතින් අපි දැන් විදර්ශනාවේ උදේ වරුවම හිටියනේ කවුරු? අන්නට විදසුන් වඩාගෙන බොහෝම සන්තෝෂෙන් හිටිය සිත හොඳට බලාගෙන හිටියම වෙනවා. වරක दूरगमन මට ආපුවා මේ කියන්නේ මට එහෙම නෝනා මේකට කොහොම නෝද කොහොම මොකද මේ ඉන්නකම හිතනවා දැන් ඉතින් යාළු දවසේ ඉඳලා හෙටකට යනවා මේ ඉන්නේ හෙටකට යන්නේ හෙටනේ හෙටකට යනවා ඉතින් රෙදිමැද්දෙත් නැහැ දැන් ගිහිල්ලා මදින්නක් තියෙන පොල්ඩාව කියලා වැඩකුත් නැහැ රෙදිමැද්දෙත් තියෙන රැකුදේ යන්නකෝ යාගේ වැඩ කියන මේ ඉන්න දුක් විදිය ඇයි දුක කියන්නේ මෙහෙ ඉන්න එකද අර ස්තම්භයන්ට ඇලිම चांडियांडियावी නකුල වේළු කණ්ඩක නන්ද මාතාවල වගේ දුක් නොවිඳ හිටිය මාහිලිස්සන අපි දැන් එහෙම එහෙම යම් කවදා හරි නේ ඔය තිසේකම නැගුවා කොහොම හෙල්ලු නැතුව හිටිය වගේ අපි ඉස්සේකට දෙරුත් දෙක නැති වුණා කොහොම ඉස්සර පටන් ගන්න පුළුවන් මේ ගෙනිච්චගෙන ආරියම් බලනකොට එන අරමුණේ මිදෙන්න ඉන්න පුළුවන් මේ ඉස්සලා 31ක් කොහේ බලන්න මේ අපි බුදුවා මොලේ මොනවා නම් අපි අපි මැරෙනවා අපුක ඉබාලේ වාස්තුව මැරෙන සමාජයකනේ ඉන්නේ ඒ කොහෙද නැති මේක අවුට් එක කිව්වහම එයයි අවුට් ජීවිතේම අවුට් සඳහන් ඒ චරණ කාම ලෝකෙක ඉඳලා තියන්නේ අපි එහෙ පිට වුණාට අපි උස්සන් අළු අපි ගහන මෙහෙ අර මැරුණා නම් ගිහලා පිටේ නේකම තමයි උපදින්නේ තනකොල කාවෙක් කියලා ඉන්නේ ආනම් බෑ
ඒ ඇයි සිවුර මතක් කරලා හරවනම් පිටිනවද කරුණට බෝලයක් මතක් වුණා සිවුර අර වැටි බෝලෙන් යන සතෙක් කියලා පුදි බෝල ගන්න යන වැටි කුබලෙක් කියලා බෝලයක් එල්ලගෙන යන සතෙක් කියලා පුදි නෑ වෙන වෙන්න දෙයක් නෑ නැත්නම් අර ලීව කොට කොට හදා ගැට හදා තොටොක් ගහලා වයම නැහැ गे समाज गौतम बुधुहां කියවල බලන්නකො දීගෙන යන සූත්‍ර ටික කොයි තරම් අපේ ශාසනය දාන ගියපෝයි හිටියද මේ කියන්නේ අවුරුද්ද මහා ඊළඟට මහා කම්ම විභංග සූත්‍ර දේශනා කරද්දී කොච්චර ආන්තුක ඉස්සර යන්නද ප්‍රශ්නයක් එන්නේ අගාලේ හුඟක් අය අඩු වයසේ මැරෙනවා මේ හොඳයි ඉක්මනින් මැරෙනවා වැඩි කරන්නේ හුඟකලා කායිස ජීවත් වෙනවා කියලා අවුරුම් බුදු ආන්තුරනේ අපි යන්න ඕනේ නැහැ හොඳින් ඉන්නනේ හොඳ නැත්නම් අඩු වෙ මැරෙනවා ඒගොල්ලන්ට ඕනේ ජීවත් වෙන්න ලොකු කාලයක් ඒකට ආන්තුක බුදු ආන්තුරනේ ඉස්සර කතාව කියේදීලා යන්න ඉස්සර බුදුහාමුදුරන්ට කියලා යමු කියලා දැන් පිරිසම යන්න හදන්නේ කොහටද වැරදි කරන්නේ ඇයි හොඳින් හිටියොත් නෑ ආවිසාඩු බලන්න සාසන එදා තිබිච්ච හැටි බුදුහාමුදුරෝ එයාට දි වැඩින ගමන් නිකන් එන්නේ නෑ බුදුහාමුදුරට අපි වගේ මේ හිතුව අපි බීම බලාගෙන කට පියම් ප්ලාස්ටර් ගහන් කටේ එහෙම එන්නේ නෑ බුදුර යන්න හද වැඩින ගමන් ඇහුවා මහාන මම එන්න ඉස්සර නොබල කුමාරද කතා කර කර හිටියේ කියලා අහගෙන මම ඇතුළට ඊවල බලන ජීවලකම් විභාග සූත්‍රය ඊට පස්සේ කියනවා අපි මෙහෙම කරලා කරුණා කතා කර කර හිටියා ඒක ඇත්ත දහමතුනේ බුදුහාමුදුරු උයාගෙන අපි යන්න හරි නේද බුදුහාමුදුරු තරවදේ ඇත්ත ඇත්තනේ එහෙම වෙන්න පුළුවන් නේ බුදුහාමුදුරුන් බල දන්නවද එහෙම වෙන හේතු ආ එන හේතුවක් කියන්න අපි එතකොට හේතුව තමයි යන්න කියලා බුදුහාමුදුරු උපම ලස්සන උපමාන ගත්තා ඉතින් ඒ මනුස්සයෙක් කොහොමද හේතුකර කරන්න පුළුවන් ඒක දැන් දැන් එනවි ඒක ප්‍රතිපල එන්නේ ගහ කරල හැදුනමයි ඒක අස්වැන්නේ කිව්වම දැන් හාමුදුරු මූණු මූණු බලයි දැන් යන්න කෙනෙක් නැහැ නානෝනේ දැන් ටිකකට උඹලා හදාගන්න ඉල්ල වරද ඒක උඹලට ඊළඟට ඒක කිව්වේ දැන් යන්න කතා කරමු කවුරුන්ද සූත්‍රය ගන්නකොට සියලුම ස්වාමීන් වහන්සේලා සෝවාන් වෙලා රහත් වෙලා උඹ මහගම් විභංග චුලකම් විභංග සූත්‍රය වලින් දේශනා කරන ඉතින් අපි උත්සාහ කරමු මේ දැන් අපි අපිට හතුර කියලා අපි දුක් විඳින්නේ නැද අපි කිසිම හිවිදෙකින් තොරව යරමු තියාගත්ත ඒ හතුර කියලා සංඥා සංකාර විඥාන වශයෙන් ආපු ස්කන්ධයන් අයිතිය පරිහරණය කර අවිද්‍යාව තිබ්බ නිසා එළිමිනේ හතුර කියලා අපි මෙතන රූප වශයෙන්
අපි තියාගන්නා නෙමෙයි පීතිය අවිද්‍යාව නිසා. අද ඒ රූපේ පේනකොට අර ටික උපදින. අපි එදා තියාගත්ත පිටත බල වශයෙන් උපදින. උපදිනකොට ඒකෙන් ආයෙ හැදෙනවා, ආයෙ බලනවා, ආයෙ කෙලස් එක දෙනවා, ඕ චක්‍රය වගේ යනවා. අන්න පටන් ගන්නද ඉඳලා මේ නෝනන් නෝනින් අවබෝධ කරගන්න. මේ පහළ වෙන්නේ ස්කන්ධ ටිකක් නෙමෙයි. ඔය ලෝකයේ කරන එක නෙමෙයි අපිට කරන්න වෙලා තියෙන්නේ. ලෝකයේ නම් කරන්නේ මෙහෙම බලන එක තමයි. එළියේ හතුරුලින්. තියෙන දේයි පේන්නේ, තියෙන දේයි තියෙන්නේ. තියෙන දේයි පේන්නේ, පේන දේයි තියෙන්නේ. ඒක නෑ විද්‍යාව. තියෙන දේ පේන්නේ නෑ, පේන දේ තියෙන්නේ නෑ විද්‍යාව. තියෙන්නේ මොනවද? හතුරා ඉන්නේ, හතුරා හතුරා තමයි දකින්නේ. මොනවා විද්‍යාව? තියෙන්නේ වල හතුරක ස්කන්ධ පහක්. ඒ ස්කන්ධ පහ පේන්නේ නෑ, ඒකට කියන විද්‍යාව. ඒක දකින්න මට්ටමට කියන ඥානය. එතන දැන් අපි පුරුදු කරමු මේ විදිහට දකින්න අද ඉඳලා. හැම එකකට අත්තාරක් ඇහැරුණා කියනකොට දකින්න වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ දෙක පහළ වුණා. ඔහු පුරුදු කරන්න, සත්‍යයට පුරුදු කරන්න, රූපෙට දැනෙන්න දකින්න, නාසයට දැනෙන ගන්ධය, කටට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශයට, මනසින් එන මතකය කියන මේ සියලු හය පළටම පුරුදු කරන්න ස්කන්ධ විදිහට දකින්න. ඒ ස්කන්ධයන්ට යථාර්ථ හිතින් කියින් කිරීම, කයසිත වචනෙන් ඇලීම් වලට කියන්නේ තණ්හාව කියලා. එහෙම දකින්න පුරුදු කරන්න. එහෙම දකින්න ටික කාලයක් පුරුදු කරලා නිවන් දැක්කේ නැත්තම් ඇවිල්ලා කියන්නේ. හැබැයි ටික කාලයක් පුරුදු කරලා. පුරුදු නොකර නිවන් දැක්කේ නැහැ කියන්නේ කොහොමද නිවන් දකින්නේ? ඒකාන්තේ සතරපා. අලුත් අපායක් හිතන්න එපා. එළිය රූපේ තියෙන තැනක හතුර කිව් තැනම අපායයි. අපායෙ ඉන්න කෙනා හිතෙන් දුක් විඳිනවා, කයින් දුක් විඳිනවා, ඔක්කොමම විඳිනවා. අන්තර ජග බහිජග. ඇතුලෙන් ඉන්න පිටක් ඉන්න. අගවට අරු දිහා බලන්න කොතරම් ගියෙ වෙලක බලන්න. කොහෙද මෙයා යන්නේ කියලා ඇඟට අරු දිහා තරහ ගියෙ වෙලද. කාසල පයින්ුක් ගහන ෆිලරෙක් වගේ පණි පන්න. ආදබ්බදෙන්. ජාන අන්තර ජග බහිජග වුනද. ඇතුලෙන් නිවිල පිටිනොත් නිවිලන පුදුම කරුණාවක්. ඉතින් දැන් තේරෙන්නේ නැති කරන්න ඕන දේ මම පැයකුත් විනාඩි 20ක් කතා කරලා කියනවා. දැන් 25 20ක් ආසන්නව කතා කරා. මේ දැන් මේ මොහොතේ දවල් දාන පස්සේ චුට්ටක් හරි දහම තේරුණා නම් මුකුත් නෙවෙයි චුට්ට. ඒ හොඳටම බේරෙන්න ඕන පොඩ්ඩක්. මොකද්ද පොඩ්ඩේ? ලෝකය හටගන්නේ බඹයක් පමණ කය තුලයි. කාඩුන් දේශනා කරේ රෝහිතස්ස දෙවියන්. මාසතිපට්ඨාන සූත්‍රයේ මේ වචන වලින් එක තියෙන පුනචමරම් වික්කවේ වික්කු ඉමමේ කායං උද්දම් පාදතරා දෝකේශමත් එක. තතපරියං චන්නාන ප්‍රකාර සසුචින පච්ච වික්කති. ප්‍රතිවික්ෂණාවෙන් දකින්න කෝ නාන ප්‍රකාර අසුචින ඔබල වෙන අරමුණු වෙන හැටි. අසුචිව මේක මේ දැසිපිලියක් ගැන මතක් කරන්න එපා අවිද්‍යා. අසුචි සූචි අසුචි නොබලති. නාන ප්‍රකාර අසුචින පච්ච වික්කති. ප්‍රත්‍ය වශයෙන් උපදී. හේතු ප්‍රත්‍ය වශයෙන් උපදින ප්‍රත්‍ය වික්ක. තේරණේ? දැන් විතර බලන්න. මේ තරම් උතුම් දෙයක් අහන්න කොච්චර අපි අද බින් කළාද නේද? කොහේ දවස අපි වැඩක් ගත්තා වෙනවා, කන් දෙකෙන් වැඩ ගත්තා වෙනවා. අර අපේ ස්වාමීන් වහන්සේ උදේ ලස්සන නායක අහන්නුගේ මේකේ වැඩ ගන්න මේ මනුස්සකයි. ගත්තාද? අනිත් අය මනුස්සකයි වැඩ ගත්තා නෙවෙයි, සීත විසින් මොකයින් වැඩ ගත්තා. මෙච්චර කල කරලා තියෙන මොකද්ද? කරත්තය, කය, ගුණාසිත. තේරෙනවද? අනේ කරත්ත කියන එක ආපු ගුණා වගේ අපේ අවිද්‍යාව ඇදගෙන ගියා. මේ හේව නැಲ್ಲ. කය තියෙනවද නැද්ද දන්නේ නැත රහන වෙන කෙනා. දේශයෙන් ලෝභයෙන් මිදෙනකොට කය හේව නැಲ್ಲ කහලියට ඡායාවන පාන. කරත්තකට එන්න උපමා කරේ නැහැ මේ කය. ඒ තියෙන කය. එතනක් තියෙන. කය තියෙනවා. ඒ කයනේ. සිත තියෙනවා, සිත ප්‍රවාසරයි. සිත ගැලසුම්ෙ මිදලා සිත පරියවදක. සිත මිදිලා, කය මිදිලා, කය පස්සදී සිත පස්සත්. ඔන්නයි මට්ටමට ජීවිතේ උසස් කරගන්නකො මේ අද දවසේ ගහපු දෙයින් නිරේවන්ත වෙලා භාවනා කරලා වෙන මොකුත් එපා භාවනාව කියලා ඕකම අවබෝධ කරගන්න. නිදිමතාවකින් ඉන්නේ නැත්නම් මොන කර නැහැ. මාරේ ඉන්න කොහෙද? අවබෝධයෙන් යන්න. ඇති නේද? දැන් මෙතෙන් සිට වැඩසටහනක් නෑ. වැඩසටහන ඉවරගෙන යන්නේ 4-5 විතර නම් ඇති. අපි 4 අපි කියන්නේ මම කියන්නේ මේ
කය මාංශ වලින් හැදුණු කය සහ ඒ කය අතුරුණු සිත අන්නයි ටික දෙනා මම වශයෙන් කිව්වා අපි කිව්වේ ඒකයි මොකද ගොඩක් තියෙන ස්කන්ධ කොට නිසා අපි යනවා මේ රූප ඇතුළේ නේ මං කිව්වේ එතකන් මම මේ නතර වෙලා ඉන්නේ ඕනම භාවනාවක් කරන්න ඒක කිසි ගැළුවක් නැහැ හැබැයි පරිස්සමෙන් කරන්න ඒ භාවනා හැම එකම කරන දැනක ස්කන්ධ පිරිසිදු කරගන්න උත්සාහ කරන අතරට ඒ ගැළවුත් දාන්න ඔයාලි වේලනකොට අපි යන්න දැන් නැති ඇයි දැන් ওই උපමාව හරියන්නේ නැහැ නේද කොල්ල දිනවල උපමාව වලට ගන්න බැහැ රබර් සීන් නෙදී සාදියක් නැති වගේ ලෑලි වේලනකොට මේ දන්නවා ලෑලි ඉරපු ගමන් තෙත මේ වෙනකොට අතනට පොඩි පොඩි ලී කෑලි තියෙනවා ලෑලි වලට හුලම් වදී ඊට තමයි ලෑලි එක එක දියක් ඒ වගේ ඔය ආනාපාන සතිය කරන ගම අතරට අර ලෑලි කෑලි දිවෝගේ එකක් දාන්න මේ ස්කන්ධ පහක පැවැත්මක් නේද හුස්ම ගන්නවා දකින්නවා කියන තැනක තියෙන වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ටිකක් නේද කියලා ක්‍රමෙන් දකින්න. කොහොම හරි පහයක් අරන් දකින්න හුස්ම පිළිගන්න තැනක තියෙන ස්කන්ධ පහක පැවැත්මක් නේද. එතකොට හුස්ම ගන්න තැනක මමත් මේ මිහිලා ගන්නද පිටකම් තැන මම පිට කරා කියන දෘෂ්ටියෙන් මිහිලා දිත්තේ ධර්ම ගන්න වෙන ඒ ආනාපාන සතිය වැඩිෙන් අරින්න දෙන්න කියන ආනාපාන සතිය. धर्मस्कंधे शक्ति आपको ये वापस हमें देना था दुकान दुरागान ने था दावस्ता हमारे पहले में ना सीता सीता लोग के आध्यात्मिक कायतुलाई तीन ने किए नाती का हम बीर न्याने अधिदावसे हम उपदावागान ने था मेसी युरोपिंग वापस हमें देना था हेतु आसना वेला मैं वेला कई पास कई